මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 1923ක්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 529ක්. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 264ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 232ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 154ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 113676ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගත වූ සතිය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතින් 11000ක් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගත වූ සතිය තුළ කොවිඩ් මරණ 54ක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක පහකට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදැසන 7 සිට හුදකලා කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම සහ කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බවල ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්ටිනිය පල්ලිය පටුමක සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසමත හුදකලා කර තිබෙනවා. ඊට අමතරව රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගංගුල් විටිය සහ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසමත හුදකලා කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටර් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆොඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසමත හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. කොවිඩ් 19 වර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 15000ක් පළමු අධිකරණ යටතේ අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. එම එන්නත්ගේ බහර ගනු ලැබුවේ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියාවෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රා තෝගය ශ්‍රී ලංකාවට ළඟා වුණා. එහි මාත්‍රා 15000ක් අඩංගු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි මේ සඳහා ඇනුම ලබා දුන්නේ සහ ඒ සඳහා මැදිහත් වීම කළේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. ඉතාම ඉක්මනින් අපිට ස්පුට්නික් එන්නත ලබා දීම සඳහා කටයුතු කරපු රුසියානු රජයටත් එහි නිෂ්පාදන සමාගමන ගැමිලි ආයතනයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහන ගැන විශ්වාසයක් තියලා වැඩ කටයුතු කරනවා. අපි ෆයිසර් එන්නත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය උපදෙස් වලින් තොරව රඹුක්කන ප්‍රදේශයේ පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලින් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 50කට අයත් පුද්ගලින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ. එමෙන්ම කෑගල්ල නගරයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක සේවිකාවක කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති අතර එහි සේවිකාවන් නිරෝධායනය සඳහා යොමු කර අදාළ රසායනාගාරය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ සිදු කළ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අනුව සිසුන් දෙදෙනෙකුට සහ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් තාක්ෂණ විද්‍යාපීඨයේ අවසන් වසරේ සිසුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 27 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි වාර්තා ලැබීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.